සෑම දෙමව්පියකගේම ප්‍රධාන බලාපොරොත්තුවක් තමයි තමන්ගේ දුව දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම. ඉතින් මේ දියුණුවන ලෝකේ අනාගත ඉලක්ක සපුරා ගැනීම සඳහා ළමයින් ඒ සඳහා යොමු කරවීම සඳහා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරලා තිබිය යුතුමයි. ඉතින් මේ කටයුත්ත කිරීම සඳහා මේ ළමයින්ට පොඩි කාලේ ඉඳලාම ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්න අවස්ථාව ලබා දෙන්න ඕන. එතකොට තමයි යාලට හරි පහසුවෙන් අනාගතයේදී මේ ඉංග්‍රීසි භාෂාවත් සමඟ බොහොම පහසුවෙන් කටයුතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මම ඉතාමත් සරල වාක්‍ය, සරල සහ කෙටි වාක්‍ය 130ක් දෙමව්පියන්ට සහ ළමයින්ට ගැලපෙන ආකාරයට සංස් කරලා ඉදිරිපත් කරලා තිබෙනවා. මේවා ළමයින් සමඟ නිතර භාවිතා කිරීමෙන් ඔබට පහසුවෙන් ඉංග්‍රීසි භාෂාව ළමයින්ට ඉගැන්වීමට අවස්ථාවක් ලැබෙනවා. පළවෙනි එක හරියප්. හරියප් කියලා කියන්නේ ඉක්මන් කරන්න. ළමයෙක් කම්මැලිකමින් යම්කිසි දෙයක් කරමින් ඉන්නවනම් යමක් කරගෙන යනකොට ඉක්මන් කරලා කරගෙන කියලා කියන්න පුළුවන් හරියප්. හරියප් බේබි, බබා ඉක්මන් කරන්න. නැත්තම් හරියප් මයි සන්, මගේ පුතා ඉක්මන් කරන්න කියලා කියන්න පුළුවන්. දෙවෙනි එක කම් ඔන් කියලා තියෙන නමුත් මේක අපි කියන්නේ කම් ඔන්. කම් ඔන් බේබි, බබා ඉදිරියට එන්න. අපි ගමනක් යන විට එක්කෝ අපි තරණයකදී යව දිරිගැන්වීම සඳහා කම් ඔන්, කම් ඔන් කියලා කියන්න පුළුවන් ඉදිරියට එන්න. බලමු ඊළඟ මෙයයි කමින්, මෙයයි කමින්, මම ඇතුළට එන්නද. මේකට බිලා මයින්ට පුරුදු කරන්න පුළුවන්. යම් වෙලාවක කෙනෙක් අවසර ගන්නවා මෙයයි කමින් මම ඇතුළට එන්නද, නැත්නම් මෙයයි ගෝ අවුට් මම එළියට යන්නද, මෙයයි ඩ්‍රින්ක් මම බොන්නද, මෙයයි ඩ්‍රින්ක් වෝට මම වතුර බොන්නද. ඒ වගේ යම් විශේෂ දෙයකට අවසර පැතීමට. ඊළඟ වොට්ස් දිස්, what is this කියනක තමයි මේ short form එකෙන් what's this කියලා තියෙන්නේ. what's this කියන්නේ මේ මොකක්ද, නැත්තම් මේ මොනවද, ළඟ තියෙන දෙයක් ගැන ඇහිමිදි තමයි මේ භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. what's this මේ මොකක්ද, නැත්තම් මේ මොනවද කියලා අහන්න. අපි බලමු පස්වෙනි එක this is mango. this is a mango. මේ තියෙන්නේ අඹ ගෙඩියක්. ඒ කියන්නේ තමන්ගේ ළඟ තියෙන දෙයක් හඳුන්වා දෙන වෙලාවට this is කියන එක අපි යොදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ this is a book, මේක පොතක්. this is a pencil, මේ තියෙන්නේ පැන්සලක්. ඒ වගේ ළමයින්ට හුරු කරන්න ළඟ තියෙන දෙයක් ගැන කියන්න මේ විදියට this is යොදාගෙන. ඊළඟදී තමන්ගේම දෙයක් මගේ, my කියලා යොදාගෙන this is my head, මේ මගේ ඔළුව. this is my bag, මේ තියෙන්නේ මගේ බෑගය. එතන මයි කියන්නේ මගේ කියලා තමන්ගේ ළඟ තියෙන දේවල් පෙන්වන්න පුළුවන්කම තියෙනවා this is යොදාගනිමින්. this is my hat, මේ මගේ තොප්පිය. ඒ ආකාරයෙන් එතෙන්දී පණ නැති දේවල් තමයි මේ ළඟ තියෙන පණ නැති දේවල් ගැන කතා කරද්දී මේ විදියට මේ ළඟ තියෙන පණ තියෙන දේවල් ගැන අහන්නේ මේ විදියට. who is this, මේ කවුද. who is this, කවුද මේ. එහෙම නැත්තම් පණ තියෙන කෙනෙක් ගැන අහන්නේ මේ විදියට who is this, මේ කවුද, නැත්තම් කවුද මේ. who is this. ඊට පස්සේ එකට අපිට පිළිතුරක් දෙන්න පුළුවන් this is my mother. this is my mother, මේ ඉන්නේ මගේ අම්මා. this is my pet, මේ ඉන්නේ මගේ සුරතලා. this is my sister, මේ ඉන්නේ මගේ සහෝදරිය. ඒ ආකාරයෙන් ළඟ ඉන්න කෙනෙක් ගැන කතා කිරීමේදී ළමයින්ට හුරු කරන්න this is කියලා යොදාගැනීමෙන් කතා කරන්න. අපි ඊට පස්සේ බලමු this is a cow. තවත් එකක් මේ ඉන්නේ එළදෙනක්. තවත් සතෙක් ගැන, ඒ වගේ පණ තියෙන කෙනෙක් ගැන කියන විදිහ this is කියලා ළඟ ඉන්නවා නම් අපිට කතා කරන්න පුළුවන් this is a cow, මේ ඉන්නේ එළදෙනක්. අපි තවත්
කෙටි වාක්‍යයකට යමු. බොහොම කෙටි වාක්‍ය තමයි තියෙන්නේ. ඔයාලට හරි පහසුයි මේක තේරුම් ගන්න. What's that? ඔන්න දැන් දුර තියෙන දෙයක් ගැන කතා කරනවා. What's that? අර තියෙන්නේ මොකක්ද? එහෙම නැත්නම් අහනවා අර මොකක්ද? What's that? අර තියෙන්නේ මොකක්ද? තෙන්දි that කියන එක යොදාගෙන මින් තමයි ඈත තියෙන දෙයක් නැත්නම් තමන්ට දුරින් තියෙන දෙයක් ගැන අහන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි. අපි බලමු ඒකට පිළිතුරක් දෙන්නේ මොන ආකාරයටද කියලා. That's a tree. මේක මේ කෙටියෙන් තමයි මම ලියලා තියෙන්නේ. That is a tree කියන එක තමයි That's a tree කියලා තියෙන්නේ. That's a tree කියන්නේ අර තියෙන්නේ ගසක්. පණ නැති දේවල් ගැන මේ. That's an almira. අර තියෙන්නේ අල්මාරිය. That's a mountain. අර තියෙන්නේ කන්දක්. ඒ විදිහට ඈත තියෙන දෙයක් මම දැන් පුළුවන්. ඊළඟදී That's my school. අර තියෙන්නේ මගේ පාසල. තමන්ගේ දෙයක් ඈත තියෙනවා නේද කියන අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් That's our temple. අර තියෙන්නේ අපේ පන්සල. අර අපේ පන්සල. That's our temple. ඒ වගේ දුර තියෙන පණ නැති දේවල් ගැන කියෙමේදී That's යොදාගෙන මේ ආකාරයෙන් අපිට කියන්න පුළුවන්. අපි තව එකක් බලමු. ඈත තියෙන පණ තියෙන කෙනෙක් ගැන අහන්නේ කොහොමද කියලා. Who is that? Who is that? අර ඉන්නේ කවුද? දුර ඉන්න කෙනෙක් පෙන්වලා අහනවා. Who is that? අර ඉන්නේ කවුද? කවුද අතන ඉන්නේ? Who is that? ඉතින් අපි ඊට පස්සේ බලමු. ඒ දුර ඉන්න කෙනෙක් ගැන අපි පිළිතුරු දෙන්නේ මොන ආකාරයටද කියලා. That's a doctor. ඒක that is a doctor කියන එක තමයි අප කෙටියෙන් කෙටි කළ that's that is කියන එක that's a doctor. අර ඉන්නේ වෛද්‍යවරේ. That's an animal. අර ඉන්නේ සතෙක්. That's an ant. අර ඉන්නේ කූඹියෙක්. That's an uncle. අර ඉන්නේ මාමා කෙනෙක්. මේ විදියට දුර ඉන්න කෙනෙක් ගැන පෙන්වලා අපිට අහලා පිළිතුර ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ දුවට පුතාට කතා කරන්න පුළුවන්. Come here please. Come here please. කරුණාකරලා මෙහාට එන්න. Come here please. කරුණාකරලා මෙහාට එන්න. බොහොම ආදරෙන් කතා කරන වෙලාවට මේ විදියට කියන්න පුළුවන්. Come here please. ඊට පස්සේ අපි බලමු. Are you hungry? බබගෙන් අහන්න පුළුවන්. My baby, are you hungry? ඔයාට බඩගිනියද? Are you hungry? ඔයාට බඩගිනියද? Are you hungry කියන එක. ඔයාට බඩගිනියද කියන එක තවත් ආකාරයකට අහන්න පුළුවන් මෙන්න මේ විදියට. කොහොමද බලමු? Do you want to eat? Do you want to eat? මේක do you want to eat කියලා කියන්නේ. You want to eat. Do කියන එක සාමාන්‍ය ශබ්ද වෙන්නේ කතා කරද්දී. You want to eat. ඒ ආකාරයෙන් තමයි කියන්නේ. You want to eat. ඔයාට කෑම කන්න ඕනද? You want to eat. ඔයාට කන්න ඕනද? බලමු ඊට පස්සේ. ආ, ඒ වෙලාවට කියනවා. මගේ බඩ පිරිලා. කොහොමද කියන්නේ? I am full. I am full කියන එක තමයි කෙටි කරලා තියෙන්නේ. I'm full. මගේ බඩ පිරිලා. I'm full. මගේ බඩ පිරිලා. Are you hungry? ඔයාට බඩගිනියද? I'm full. මගේ බඩ පිරිලා. ඊට පස්සේ ආනවා නිදිමතයිද කියලා. Are you sleepy? Are you sleepy? ඔයාට නිදිමතයිද? Are you sleepy? Are you sleepy my baby? බබාට නිදිමතයිද? මේ විදියට අහන්න පුළුවන්. ඔයාලයි පුතා දුව නිදිමතෙන් ඉන්නවනේ අහන්න පුළුවන්. Are you sleepy කියලා. ඊට පස්සේ තව විදියකට මේක අහන්න පුළුවන් මේ වගේ. Do you want to sleep? නමුත් එහෙම අහන්නේ නැහැ. අහන්නේ you want to sleep? You want to sleep? ඔයාට නිදා ගන්න ඕනද? You want to sleep? ඒ කියන්නේ පොතක් බල බල ඉන්නකොට ඕන නිදි කිරා වැටි වැටි ඉන්න ඒ වෙලාවට අහනවා you want to sleep? එහෙම නැත්තම් are you sleepy? වාර නිදා ගන්න ඕනද? එහෙම නැත්තම් තව විදියකට අහන්න පුළුවන් do you feel sleepy? you feel sleepy? මේකෙ do කියන කීවෙන්නේ නැහැ.
You feel sleepy now? You feel sleepy now? What then? Nidimat then what? You feel sleepy now? You feel sleepy now? What then? Nidimat then what? Evidiatat? Anapula. It was a meamdiak. What were the buying in? Tibah. Are you thirsty? Oyata? Tibahid. Are you thirsty? ඔයාට තිබහයිද කියලා අහන්නේ ඒ ආකාරයෙන්. Are you thirsty? ඊට පස්සේ බලමු. You want water? දැන් මෙතෙන්දි මේ do you want water? මේක ව්‍යාකරණ අනුකූලව do දාලා පිළියනවා තමයි. නමුත් අපි කතා කිරීමේදී you want water? Do කියනක බොහොදුරට කියවෙන්නේ you want water? Water. වතුර ඕනද? You want water? You want milk? What කීද ඕනද? ඒ විදිහට අහන්න පුළුවන්. දැන් ගෙදර දෙයක් නැති වෙලා. නැත්තම් හොයනවා. හොයන වෙලාවට අහන්න පුළුවන්. Where's the key? කොහේ යතුර? එහෙම නැත්තම් යතුර කොහේද? Where's the key? එහෙම නැත්තම් පුළුවන්. පොත කොහේද? Where's the book? මේක වෙනස් කර කර අපිට විවිධාකාර විදිහට මේ කී වෙනුවට අපි එක එක නිදාගෙනමින් කියන්න පුළුවන්. ඊට පස්සේ ඒකට උත්තරයක් දෙන්න පුළුවන් මේ ආකාරයට. It's on the table. It is on the table. ඒක මේසේ උඩ. It is on කියන්නේ මෙතන නිපාත පදයක් අපි යොදාගෙන තියෙන්නේ. මෙහෙමත් පුළුවන්. It is in the box. ඒක පෙට්ටිය ඇතුලේ. It is on the table. ඒක මේසේ උඩ. ඒ වගේ උත්තරේ දෙන්න පුළුවන්. තවත් වෙනස් කරලා ගන්න පුළුවන්. Where's mom? Where's amma? එහෙම නැත්නම් අම්මා කොහේද? අම්මා කොහේද කියලා අහනවා. Where is mom? කොහේද කියලා හොයන වෙලාවට. එහෙම නැත්නම් where is dad? Where's තාත්තා? කොහේද තාත්තා? Where's your brother? කොයාගේ සහෝදරයා? Where is malli? කොයාගේ malli? මේ විදිහට අහන්න පුළුවන්. දැන් ඉන්න තැන කියනවා මම is in the kitchen. මම is in the kitchen. අම්මා කුසියේ. මම is in the kitchen. අම්මා කුසියේ. එහෙම නැත්නම් father. My father is in the library. තාත්තා library. මේ විදිහට ඉන්න තැන අපිට කියන්න පුළුවන්කම තියෙන. ඒවා ළමයින්ටත් හුරු කරන්න කතා කරන්න. Where is Rohan? දැන් තව අපිට පුජ්‍යලික නමක් දාලා මේ විදිහට කතා කරන්න. රුවන් කොහේද ඉන්නේ? Where is රුවන්? රුවන් කොහේද ඉන්නේ? Where is ලාල්? ලාල් කොහේද ඉන්නේ? Where is හිරුනි? හිරුනි කොහේද ඉන්නේ? කියලා ඒ වගේ පුද්ගලික නමක් එක්ක Where is කියලා දාලා එයා ඉන්න තැන අහන්න පුළුවන්. Where is කියලා මුලට යොදා ගනිමු. ඊට පස්සේ ඒ වගේම පණ නැති දෙයකට යොදන්න පුළුවන්. Where is your bag? කොහේද ඔයාගේ බෑග් එක? Where is your shirt? මෙයාද ඔයාගේ කොහේද ඔයාගේ කමීසය? දැන් යම් දෙයක් තියෙන තැනක් අහනකොට මේ විදිහට අහන්න පුරුදු කරන්න පුළුවන් ඔයාලගේ ළමයාට. Where is කියන එක මුලට යොදාගෙන ඊට පස්සේ It is near the chair. ඒක පුටුව ළඟ. It is near the chair. ඒක පුටුව ළඟ තියෙන්නේ. එහෙම නැත්තම් It is under the table. ඒක මේසේ යට තියෙන්නේ. It is under the table. ඒක මේසේ යට තියෙන්නේ. අපි තවත් කෙටි වාක්‍යයකට යමු. Don't shout. කෑ ගහන්න එපා. මේක කියන ආකාරය අනුව අපි සැරෙන් කිව්වොත් don't shout එකපාරට සැරෙන් කිව්වොත් ඒක නිකන් තදින් සැර කරලා කියන එක. නමුත් කියන ආකාරය අනුව ඒකේ අර්ථයේ වෙනසක් වෙනවා. Don't shout කියලා හදරින් කිව්වොතින් ඒක කෑ ගහන්න එපා. Don't shout කියලා එක සැරේට කිව්වොතින් කෑ ගහන්න එපා කියලා නිකන් සැරෙන් කිව්වා වෙනවා. How are you? තවත් කෙටිද? How are you? මේ නිතරම අහන්න වෙන එක. වාට කොහොමද වාගේ අලුවෙක් හම්බුණාට පස්සේ නැත්තම් මගතොටේදී කවුරු හරි කෙනෙක් මුණ ගැහුණම අහනවා එක සැරේට. How are you? වාට කොහොමද? How are you? ඔයාට කොහොමද? මේකට අපි පිළිතුරක් දෙන්නේ කොහොමද බලමු.
I'm fine, thank you. මම හොඳින්. What is tuti? I'm fine, thank you. මම හොඳින්. What is tuti? How are you? කියලා හොඩ පස්සේ දෙන උත්තරේ. මේක තවත් දියවලට පුළුවන්. ඒක පස්සෙ අපි සාකච්ඡා කරමු. I'm fine, thank you. මම හොඳින්. What is tuti? ඊට පස්සේ අපි බලමු. Show me your face. අපි කියනවා ළමයින්ගේ සමහර වෙලාවට ඔන්න කටේ දත් කැක්කමක් එනවා. එයාට කියන show me your mouth. ඔයාගේ කට පෙන්නන්න. එහෙම නැත්නම් show me your homework. ඔයාගේ ගෙදර වැඩ පෙන්නන්න මට. මේ විදිහට එක එක දේවල් ළමයට පෙන්නන්න කියලා කියන්නේ මේ විදිහට show me your face. ඔයාගේ මූණ පෙන්නන්න. මූණ වහගෙන. Coming. Come in කියලා තිබ්බට මේක අපි කියන්නේ coming. Coming කියලා කියන්නේ ඇතුළට ඉන්න කවුරු හරි දොර ළඟට ඇවිල්ලා බලන ඉන්න කමින් ඇතුළට එන්න එතන ළඟට වෙලා ඉන්න වෙලාවට කියනවා අපි කමින් කමින් කියන්නේ ඇතුළට එන්න තවත් කෙටි වාක්‍යයකට යමු excuse me excuse me මට සමාව දෙන්නේ කතා කර කර ඉන්නවා ඉතින් එතන අපි ළඟට ගිහලා එයාට පොඩ්ඩක් එකෙක් කතා කරන්න. මේ වෙලාවට අපි ළඟ ඉන්න කෙනාට කියනවා පොඩ්ඩක් ඉන්න මෙතේ කතා කරන්න ඕන කොහොමද ඉස්සර වෙලා මුලින්ම excuse me excuse me ඊට පස්සේ අනිත් කෙනාත් එක්ක අපිට කතා කරන්න පුළුවන් excuse me ඊට පස්සේ මොනවා හරි කරදරයක් වෙලා ළමෙක් ඉන්න මේ වෙලාවට help me මට උදව් කරන්න ඕන කෙනෙක්ගේ උදව්වක් ඉල්ලන්න පුළුවන් මේ ආකාරයෙන් help me මට උදව් කරන්න help me මට උදව් කරන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන් ඊට පස්සේ අම්මත් එක්ක පුතා පස්සෙන් එනවා එන්න එන්න බලාගෙන ඉන්න වෙලාවට එයාට කියන්න පුළුවන් come with me my son පුතා මාත් එක්ක ඉන්න come with me මාත් එක්ක එන්න come with me my baby බබා මාත් එක්ක ඉන්න කියලා කතා කරගෙන යන්න පුළුවන් මේකෙත් චූ කිරීමට අවශ්‍ය පොඩි ළමයට උත්තර මොන වෙනවා කියනවා අම්මට චූ බරයි එහෙම නැත්නම් මට චූ කරන්න අවශ්‍යයි කොහොමද කියන්නේ ඒක අපිට පුළුවන් මෙතනත් do you want to pee කියලා තියෙනවා නමුත් මේක කතා කරද්දි කියන්නේ you want to pee ඔයාට චූ කරන්න ඕනද? You want to pee. ඊට පස්සේ කියන්නේ තව එකක් තියෙනවා. එයාට කක්ක දාන්න ඕනද? ඒක අහන්නේ. කක්ක කිරීමට අවශ්‍යද? Do you want to poop? ඒක ඒ විදිහට අහන්නේ. නිවැරදිව අහන්නේ You want to poop. ඒ කියන්නේ කතා කරන වෙලාවදී You want to poop. ඒ විදිහට තමයි අහන්නේ. අපි තවත් සරල වාක්‍යයක් බලමු look at me බලන්න නිතර අවශ්‍ය වෙනවා අපිට කතා කිරීමේදී ළමයින්ට ළමයින්ට මොනවා හරි දෙයක් කියලා දෙන වෙලාවට බලන්නේ නැහැ මොන දිහා Taman දිහාට අවධානය යොමු කරගන්න අපි කියන look at me මා දිහා බලන්න look at me මා දිහා බලන්න බොහොම සරල කෙටි වාක්‍ය තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ටික ප්‍රැක්ටිස් කරන්න ළමයි සමග ඊට පස්සේ ඔන්න ප්‍රශ්නෙකට පිළිතුරක් දෙනවා. ඒ වෙලාවට අපි ළමයට කියන්න පුළුවන් you are correct. You are correct. ඔයා නිවැරදි. ඔයා හරි. You are correct. ප්‍රශ්නයක් එලාද ඒකේ නිවැරදි පිළිතුරක් දුන්නොත් මොනවාද දෙයක් හරියට කිව්වනම් ඒ වෙලාවට කියන්න පුළුවන් you are correct. You are correct කියන එක තමයි short form එකෙන් you are correct කියලා තියෙන්නේ. ඊට පස්සේ තව වෙලාවක යම්කිසි ළමයි වැරදි නම් මොන හරි වැරදි දෙයක් කරන you are wrong you are wrong ඔයා වැරදි you are wrong ඔයා වැරදි කියලා කියන්න පුළුවන්කම තියෙනවා තවත් සරල රටාවක් බලමු යම් සි දෙයක් අතේ තියෙන දෙයක් ඉල්ලනවා give me your cup give me your plate give me your cup කියලා කියන්නේ ඔයාගේ කෝප්ප මට දෙන්න
give me your plate වගේ බිඟාන මට දෙන්න. ඒ විදිහට යම් කිසි දෙයක් ඉල්ලන්න ළමයට පුරුදු කරන්න පුළුවන් ඒ ආකාරයෙන්. ඊට පස්සේ ආමෙන්න කියලා දෙන්නේ කොහොමද? ආමෙන්න. Here it is. Here it is. ආමෙන්න. යම් කිසි දෙයක් ඉල්ලුවට පස්සේ දෙන්නේ Here it is. ආමෙන්න. Give me your cup. Here it is. ආමෙන්න ගන්න. හතලිස් හයවෙනි සරල වාක්‍යයට thank you නිතරම අවශ්‍ය වෙන කොටස thank you ඔයාට ස්තුතියි. නිතරම ළමයට පුරුදු කරන්න යම් විශ්තයක් කරාට පස්සේ ස්තුතියි කියලා කියන්න. thank you ඔයාට ස්තුතියි. thank you ඉතමක් කියනවා බොහොම ස්තුතියි. අපිට පුළුවන් ළමයිව දිරිගන්වන්න යම් කිසි දෙයක් කරාට පස්සේ අගේ කිරීම එකක් තමයි යාට ස්තුති කිරීම. ඉතින් thank you very much යම් දෙයක් හොඳින් කරාට පස්සේ හොඳට පාසල් වැඩක් හරි මොන හරි කරාට පස්සේ කියන ප්‍රශ්න thank you very much වාට බොහොම ස්තුතියි. thank you very much කියලා ළමයි දිරිගන්වනවා. I'm sorry. I'm sorry මට සමාවෙන්න. යම් කිසි වැරද්දක් වුණාට පස්සේ ළමයින්ට අතුරු කරන්න පුළුවන් සමාව ගන්න. I'm sorry. I'm sorry අම්මා. අම්මා මට සමාවෙන්න එහෙම කියලා කියන්න පුරුදු කරන්න පුළුවන්. Stay here. මෙතනින් ඉන්න. ඉතින් අපිට මේ වගේ වෙලාවක් බලමු. අපි කඩේකට යනවා. කඩේ ගිහිල්ලා තවත් තැනකට යන්න ඕන. එතන ළමයට ඉන්න කියලා කියන්න පුළුවන් මේ ආකාරයෙන් stay here. ඔයා මෙතනින් ඉන්න. දුව stay here. දුව මෙතනින් ඉන්න කෙනෙකුට එතන ආගේ දුවට පුතාට නැවතිලා ඉන්න කියලා කියන්නේ ඒ ආකාරයෙන්. What's the time now? What's the time now? දැන් වේලාව කීයද? වේලාව අහන විදිය. ළමයට නිතරම අනිවාර්යයෙන්ම මේවා පුරුදු කරලා තියන්න ඕන. What's the time now? දැන් වෙලාව කීයද? වෙලාව කීයද? ඉතින් මේ සම්බන්ධව වැඩිදුර තවත් ඉදිරි වීඩියෝ වලින් මම ඉදිරිපත් කරනවා. තව එකක් බලමු. Tell me now. දැන් මට කියන්න. ඔයාගේ දුවගෙන් හෝ පුතාගෙන් අහන්න පුළුවන්. මොන හරි දෙයක් ගැන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවනම් මොන හරි දෙයක් තියෙනවා නම් එයාට කියන්න පුළුවන්. Tell me now. දැන් මට ඒකන කියන්න. Tell me now. තවත් කෙටි වාක්‍යයක් බලමු. Don't cry. දුව හෝ පුතා අඬ අඬ ඉන්නවා. ඒලට කියන්න පුළුවන්. Don't cry baby. බබා අඬන්න එපා. Don't cry my son. මගේ පුතා අඬන්න එපා. Don't cry. කියන්නේ අඬන්න එපා. ඊට පස්සේ බොහොම අපරීක්ෂාකාරීව ගොඩක් දේවල් කරන වෙලාවකට අපිට කියන්න පුළුවන් අපේ ළමයාට be careful. පරිස්සමෙන්. be careful. යම් දෙයක් ප්‍රවේශමෙන් කරගෙන ඉන්න කියලා කියනවා නම් කියන්නේ be careful. be careful. කෙනෙක් ළමෙක් ඇවිල්ලා ළඟට වෙලා පුටුව ළඟට වෙලා ඉන්නවා. එයාට අපිට කියන්න පුළුවන් please sit down. please sit down. කරුණා කරලා වාඩි වෙන්න. please sit down. ඉතින් මේ වාක්‍ය කොටස් දෙමව්පියන්ට සමහර වෙලාවට මේවා වැදගත් වෙයි. ළමයිත් එක්කම කතා කරන්න ළමයි වලටත් පොඩි දැනුමක් හොලබා ගන්න වැදගත් වෙයි. තව එකක් බලමු. that's right. that's right. අන්න හරි. that's right. කියන්නේ මොන හරි දෙයක් හොඳින් කරලා ඉවරලා කරලා ඉවරනාට පස්සේ කියන්න පුළුවන් පුතා. that's right. පුතා අන්න හරි. ඒ වගේ වෙලාවට කියන්නේ that's right කියලා. wait a bit.
වේට බිට් පොඩ්ඩක් ඉන්න මොන හරි කරමින් ඉන්න වෙලාවට පොඩි වෙලාවක් නතර කරගන්න කියනවා වේට බිට් පොඩ්ඩක් ඉන්න අපිට නිතරම කියන්න අවශ්‍ය වෙන දෙයක් තව වචනයක් තමයි මේ වේට බිට් පොඩ්ඩක් ඉන්න මේ තවත් ආකාර වලින් කියන්න පුළුවන් විදි තියෙනවා කන්දිස්සේ ඔන්න කෙනෙක් ඇවිල්ලා බලාගෙන ඉන්න මොන පැත්තෙන්ද එන්නේ කියලා හොයාගන්න බෑ ඉතින් ඒ වෙලාවට පිට කියන්න පුළුවන් කන්දිස්සේ මේ පැත්තෙන් එන්න my baby come this way මගේ බබා මේ පැත්තෙන් එන්න මේ විදිහට ආදරෙන් කියන්නත් පුළුවන් come this way මේ පැත්තෙන් එන්න ඔන්න පුතා නිදාගෙන ඉන්නවා නැත්තම් දුව නිදාගෙන ඉන්නවා wake up පුතා wake up පුතා පුතා අවදි වෙන්න නිදාගෙන ඉන්න වෙලාවට උදේ පාන්දර කියලා කියනවා good morning wake up පුතා පුතා අවදි වෙන්න wake up පුතා wake up දුව දුව අවදි වෙන්න ඉතින් නැගිටලා ඉන්න ඒ කියන්නේ ඇහැ අරගෙන ඉන්නවා නමුත් නැගිටින්නේ නැහැ ඇඳේ ඒ වෙලාවට කියනවා get up පුතා get up පුතා නැගිටින්න get up my son මගේ පුතා නැගිටින්න get up ධෝනි ධෝනි නැගිටින්න ඒ විදිහෙන් මේ සරල වාක්‍යත් එක ළමයිත් එක්ක ප්‍රැක්ටිස් කරන්න this is mine තමන්ගේ ළඟ තියෙන දේ මගේ කියලා කියන්නේ මේ විදිහට this is mine මේ තියෙන්නේ මේක මගේ this is mine තමන් ළඟ තියෙන දේක් තමන්ගේ ඒකයි අයිතිය මගේ කියලා කියන්නේ මේ විදිහට this is mine ඊට පස්සේ තමන්ගේ ළඟ තියෙන දේක් මේ විදිහට කියන්න පුළුවන් this shirt is mine මේ කමීසය මගේ this bicycle is mine මේ bicycle මගේ තමන්ගේ ළඟින් තියෙන දෙයක් ගැන අයිතිය පෙන්වන තමයි මේ විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ this cup is mine මේ කෝප්පේ මගේ this is not mine තමන්ගේ නෙවෙයි කියලා කියනවා නම් මේ විදිහට කියන්න පුරු කරන්න පුළුවන් ළමයින්ට this is not mine මේක මගේ නෙමෙයි එහෙම නැත්තම් this is not mine මේක මගේ නෙමෙයි කියලා ඒ විදිහට කියන්න පුළුවන් this is not mine it is mine it's mine ඒක මගේ මකර තියෙන දෙයක් පෙන්නලා ඉවරයි කවුරු හරි ගන්න යනවා it is mine ඒක මගේ පැත්තක බෑග් එකක් තියෙනවා වෙන කෙනෙක් අරගෙන යන්න යනවා ඒ වෙලාවට කියන්න පුළුවන් it is mine එහෙම නැත්තම් that bag is mine ඒ බෑග් එක මගේ එහෙම කියන්නත් පුළුවන් ඒක මගේ නෙමෙයි කියලා කියනවා නම් සමහර වෙලාවට බෑග් කිහිපයක් බෝතල් කිහිපයක් තියෙන වෙලාවට ඒක මගේ නෙමෙයි කියලා කියන්න වෙනවා අන්න ඒ වගේ අවස්ථාවට කියන්න පුළුවන් it is not mine it is not mine ඒක මගේ නෙමෙයි it is not mine ඒක මගේ නෙමෙයි කියලා කියන්නත් පුළුවන් ඊට පස්සේ සමහර වෙලාවට කවුරු හරි කියපු දෙයක් අහගෙන ඇවිල්ලා අම්මට කියනවා අම්මේ මට මෙහෙම කිව්වා කියලා ඒ වෙලාවට අහනකොට කවුද ටික කිව්වේ who told you who told you කවුද කිව්වේ who told you කවුද යාට කිව්වේ මම කියන්න අවශ්‍ය වෙන අවස්ථාවක් ඕන තරම් එනවා මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියලා කියනවා නම් මෙහෙම පුළුවන් can කියලා යොදාගෙන අපිට කතා කරන්න පුළුවන් I can speak English I can speak English මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් I can make a cake මට කේක් එකක් හදන්න පුළුවන් මේ වෙනස් කරගන්න පුළුවන් ඕන ආකාරයට can කියලා ඉඳලා ක්‍රියාපද සමගින් Yes I can. ඔව් මට පුළුවන්. මේ නිතරම කියන අවශ්‍ය වෙන අවස්ථාවල් තියෙනවා. Yes I can. ඔව් මට පුළුවන්. Yes I can. Yes I can. ඔව් මට පුළුවන්.
යස් කියන එක සාමාන්‍යයෙන් ෆොරිනස්ලාත් එක්ක කතා කරන වෙලාවට නම් යා කියලා තමයි පිළිතරම කියන්නේ. නැහැ මට බෑ කියලා කියනවා නම් no I can't. No I can't. නැහැ මට බෑ. යම් දෙයක් කරන්න බැරි කියලා හිතලා බෑ කියනවා නම් කියන්න පුළුවන් no I can't. No I can't. මේ විදිහට කියන්න පුළුවන්. Chew well. හොඳින් හපන්න. අපිට ළමයි ආහාර ගන්න වෙලාවට මොන හරි කන වෙලාවට කටේ තියාගෙන හපන්නේ නැතුව නිකම්ම ගිලින වෙලාවට. ඉතින් ඒ වෙලාවට කියන්න පුළුවන් හොඳින් හපලා ගන්න, හොඳින් හපන්න කියන්නේ chew well. Chew කියන verb එකත් එක තමයි යොදාගන්නේ well. Chew well. හොඳින් හපන්න. ඔන්න තව හරි මොන හරි දෙයක් වෙලා බොහොම දුකෙන් ඉන්න ඔයාගේ ළමයා. ඒකට කියනවා take it easy. Take it easy. ගණන් ගන්න එපා. Take it easy my son. මගේ පුතා ගණන් ගන්න එපා. Take it easy. මේ විදිහට කියන්න පුළුවන්. තව වෙලාවකට ඒත් ඒ වගේම දෙයක් වගේ වුණොත් අනේ තමයි අතින් වැරද්දක් වෙලා මොන හරි වෙච්ච වෙලාවකට කියන්න පුළුවන් no matter කමක් නැහැ කියන්න වෙනවනේ ඕන තරම්. ඒ වගේ වෙලාවට කියන්නේ no matter කමක් නැහැ. තවත් මේ විදිහටම දෙයක් කියන්න පුළුවන් ඒකට කමක් නැහැ කියන්නේ it doesn't matter ඒකට කමක් නැහැ it doesn't matter. මොන හරි වරදක් වෙලා ළමයා දුකින් ඉන්න ඒ වෙලාවට කියන්න පුළා it doesn't matter my dear ඒකට කමක් නැහැ. අපි කොතන හරි තැනක අපි ළමයි ඉන්නවා. ඉන්න වෙලාවක අපි ගමනක් යනවා නම් මොන හරි කොහේ හරි යන වෙලාවට අපිට කියලා යන්න පුළා take care parisamen මේ විදිහට කියන්න පුළුවන්කම තිබෙනවා. දැන් අපිට උදේ පාන්දර කෙනෙක් හම්බුනවා ආමන්ත්‍රණය කරන්න පුළුවන් good morning කෙනෙක් උදේ පාන්දර හමු වුණ ගමන් අපි good morning සුබෝදෑසනක් වේවා good morning. මේ විදිහට උදේට කියන්න පුළුවන් මොකක්ද අපේ ළමයට උරු කරමු. ඊට පස්සේ අපි බලමු දවල් කාලයේදී කොහොමද කියන්නේ කියලා. සුබ දහවලක් කියලා කියන්නේ good afternoon සුබ දහවලක් වේවා. දවල් කාලයේදී කෙනෙක් හම්බුනම කියලා good afternoon සුබ දහවලක් වේවා good afternoon. ඊට පස්සේ සාමාන්‍යයෙන් හවස වෙනකොට අපිට කියන්න පුළුවන් සුබ සවස් කාලයක් වේවා good evening. කියන්නේ 12න් පස්සේ වගේ 12කින් පස්සේ හවස් කාලයක් good evening. රෑ 10වලත් අතර ඒ වෙලාවට good evening සුබ සවස් කාලයක් වේවා සුබ සවස් කාලයක් වේවා good evening. රෑට නිදා ගන්න යන වෙලාවට කියන්න පුළුවන් good night අම්මා සුබ රාත්‍රියක් good night dad තාත්තා සුබ රාත්‍රියක් good night my son මගේ පුතා ඔයාට සුබ රාත්‍රියක්. ඔබ දන්නවාද කියනකොට කියන්නේ do you know කියලා. නමුත් මේක අහන්නේ you know. ඔබ දන්නවාද you know ප්‍රශ්නාර්ථයක්. මේ විදිහට අපිට අහන්න පුළුවන් you know ඔබ දන්නවාද. ඊට පස්සේ අපිට ඒකටම පිළිතුරක් දෙන්න පුළුවන් I know මම දන්නවා.
නැත්තම් මම දන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. මේක අපි ඊළඟ රටාවෙන් ඉගෙන ගනිමු. I know කියල කියන්නේ මම දන්නවා. I know මම දන්නවා. දන්නේ නැහැ කියල කියන්නේ I don't know. මම දන්නේ නැහැ. I don't know. What do you know? Do you know? ඔබ දන්නවද? I don't know. මම දන්නේ නැහැ. දැන් අපි අහනවා කොහේ හරි ගිහිප වෙලාවට ඔයා කොහෙද ඉන්නේ? දැන් ඔයා කොහෙද ඉන්නේ? Where are you now? Where are you now? ඔයා දැන් කොහෙද ඉන්නේ? Where are you now? අහන්න පුළුවන් සමහර ෆෝන් කෝල් එකකින් කතා කරලා අහන වෙලාවක අහන්න පුළුවන් Where are you now? ඔයා දැන් කොහෙද ඉන්නේ? මම මෙහෙ කියලා කියන මම මෙහෙ කියල කියන්න වෙනවනේ ගෙදරදී ඕන තරම්. ඒ වගේ වෙලාවට කියන්නේ I'm here. I'm here. තත් I am here. මම මෙහෙ. මම මෙතන. I am here. I'm here. ඊට පස්සේ ගෙදර ඉන්න සියලුම දෙනා එකතු වෙලා එකට නිදා ගන්න යන්න කිට්ටු වෙලා අපි කතා කරලා කියන එකනේ. අම්ම කියනවා Let's sleep now. Let's sleep now. දැන් අපි නිදාගනිමු. Let's sleep now. දැන් අපි නිදාගනිමු. අපි සෙල්ලම් කරමු. Let's play. අපි සෙල්ලම් කරමු. ඔන්න ඊට පස්සේ යම් කිසි දෙයක් කරන්න ඉවරුණාට පස්සේ අපේ ළමයිකට කියනවා මම ඒක කළා කියලා කොහොමද කියන්නේ? I did it. I did it. මම ඒක කළා. I did it. Do කියන ක්‍රියාපදයේ past tense ක්‍රියාපදයේ තමයි did. I did it. මම ඒක කළා. මේ දෙයක් කරලා හොඳට ලස්සනට කරලා ඉවරනාට පස්සේ අපිට ළමයට කියන්න පුළුවන් යාව දිරිගැන්වීම සඳහා admire කරන්න, appreciate කරන්න අපිට කියන්න පුළුවන් well done. Well done my dear. අහොඳින් කළා. Well done my dear. වා හොඳින් කරා. Well done baby. බබා ඔයා හොඳින් කළායි. එහෙමලාවට. Excellent. විශිෂ්ටයි. Excellent කියලා කියන්නේ විශිෂ්ටයි. යම් කිසි දෙයක් හොඳින් කරනවටත් වඩා හොඳින්. හොඳටම කරලා තියෙනවා නම් excellent. විශිෂ්ටයි. හොඳටම කරලා. Excellent. Excellent baby. Baba, sister, හොඳටම කරලා තියෙනවා. දැන් හොඳින් සාමාන්‍ය හොඳින් හොඳට දෙයක් කරන good. හොඳයි. Good. හොඳයි. යමක් කරලා ඉන්නවා කියන්න පුළුවන් අපිට good කියලා. තවත් කෙටි සරල වාක්‍යයක් බලමු. Good job. ඔන්න තවත් ළමයි මොනවා හරි දෙයක් හොඳට කරලා ප්‍රශ්න වලට උත්තර ලියලා හෝ මොනවා හරි දෙයක් ගෙදර වැඩක් හොද්දියක් කරලා ඉවර වුණා තියෙන වෙලාවට කියන්න පුළුවන් යාට good job. හොඳ වැඩක්. Good job. Good job my dear. වා හොඳ වැඩක් කරලා තියෙන. Good job. Don't touch it. Don't touch it. ඒක අල්ලන්න එපා. සමහර වෙලාවට වයර් එක කරන්ට් එක තියෙනවා. Don't touch the wire. Don't touch the wire. ඔය වයර් එක අල්ලන්න එපා. Don't touch the heater. හීටර් එක අල්ලන්න එපා. ඉච්චේ. Don't touch it. ඒක අල්ලන්න එපා. Don't touch it. Where's the key? චතුර කොහේද? Where's the key? කොයතුර? Where is the key? කෝ යතුර. යතුර කොහේද? නැත්තම් where is the spoon? හැන්ද කොහේද? Where is the fan? විදුලි පංකාව. නැත්තම් fan එක කොහේද?
Where's the remote? Remote එක කොහෙද? මහන්න පුළුවන්. සමු ගන්නා වෙලාවකදී කෙනෙක් ළඟ ඉඳලා තවත් කෙනෙක් සමු ගන්නා වෙලාවකදී කියනවා goodbye. Goodbye. කෙනෙක් ගෙන් තව කෙනෙක් සමු ගන්නවා. එතනින් වෙන වෙලා යන වෙලාවට තමයි කියන්නේ goodbye. Goodbye. අනු දෙවෙනි කෙටි වාක්‍යය this is yours. මේ කොයාගේ? ඉතින් මොන හරි කීපයක් ළඟ තියෙනවා. එකින් එකක් දෙනවා. ඔයාගේ දුවට හෝ පුතාට දීලා කියලා. This is yours. මේ ඔයාගේ. This is yours. මේ ඔයාගේ. Go and sleep. ගිහින් නිදා ගන්න. Go and sleep my dear. ගිහින් නිදා ගන්නකෝ. Go and sleep. Go and sleep. ගිහින් නිදා ගන්න. නිදි කිරා වැටි වැටි ඉන්න ඔබේ දුවට පුතාට කියන්න පුළුවන්. Go and sleep. ගිහින් නිදා ගන්න කියලා. Shall we drink something? තිබයි නොනහර තිබයි ඉන්න වෙලාවකට ළමයික කතා කරලා කියන්න පුළුවන් Shall we drink something? අපි මොනහරි බොමුද? Shall we drink something? අපි මොනහරි බොමුද? නැත්නම් Shall we make something? අපි මොනහරි හදමුද? මේක වෙනස් කරගන්න පුළුවන් ඕන ආකාරයට. මෙතනත් Do you like it? මෙතන තියෙන Do you like it කියලා නමුත් ඒක අපි කතා කරද්දි කතා කරනවා You like it? මොක්කරේ පුතා පෙන්වලා අහනවා මේ පුතාට මොක්කරේ දෙයක් පෙන්වලා අහනවා ඒකට කැමතිද You like it? ආයකට කැමතිද You like it? ඒ ආකාරයට තමයි අහන්නේ You like it? ආයකට කැමතිද ඔව් ඊට පස්සේ පුතා හවදුව කියනවා මම ඒකට කැමති I like it මම ඒකට කැමති I like it mom අම්මා මම ඒකට කැමති I like it. අනුහය අනුහත්වෙනි සරල වාක්‍ය බලමු. මේ රටාවත් ඉගෙන ගන්න. I don't like. යම් කිසි දෙයකට කැමති නැහැ. I don't like. I don't know. මම දන්නේ නැහැ. I don't go. මම යන්නේ නැහැ. I don't like. මම කැමති නැහැ. I don't like. මම කැමති නැහැ don't එක ක්‍රියාපදයක් යෙදුවම නැහැ කියන අර්ථයත් එක තමයි එන්නේ I don't like මම කැමති නැහැ That's all අපි දෙයක් දවස් පුරාම වැඩක් කරලා ඉවරලා අන්තිමට කියනවා That's all එච්චරයි That's all එච්චරයි කියලා කියන්නේ එතනින් වැඩ ටික කරලා ඉවරයි කියන එක තමයි That's all එච්චරයි තවත් සරල වාක්‍ය රටාවක් බලමු I'm very happy මට ගොඩාක් සන්තෝෂයි මට ගොඩාක් සතුටුයි කියලා කියන්නේ I'm very happy I'm very happy මට ගොඩාක් සතුටුයි මට ගොඩාක් සන්තෝෂයි කියලා කියන මේ විදිහට I'm very happy බලමු සියවෙනි වාක්‍ය රටාව How much? යම් කිසි දෙයක මිල එහිමේදී How much? How much? How much කියලා කෙටියෙන් අහන්න බලන්න How much කියලා කීයද? How much? මිල කීයද? How much? මෙට වඩා දීර්ඝ සංකීර්ණ වාක්‍යයක් එක්ක ඉදිරියේදී අපි වීඩියෝවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු 101 වෙනි වාක්‍ය රටාව Are you sure? ඔයාට විශ්වාසයිද? What sureද? ඔය දැන් යම් දෙයක් වගේ ළමයක් කියනවා. කිව්වට පස්සෙ අනුවාව කියන දේ ඔයාට sureද? කොහොමද අහන්නේ? Are you sure? Are you sure? ඔයාට විශ්වාසයිද? ඊට පස්සේ මේ ආකාරයෙන් පිළිතුරක් දෙන්න පුළුවන්. මට විශ්වාසයි. මේ වෙලාවට කියන්න පුළුවන්. I'm sure. මට විශ්වාසයි. I'm sure. මට විශ්වාසයි
I'm sure. ඊට පස්සේ මේකට තවත් ආකාරයක පිළිතුරක් දුන්නා. මට ඉගෙන විශ්වාසයක් නැහැ කියලාත් කියන්න පුළුවන්. I'm not sure. ඒ කොහොමද කියන්නේ? I'm not sure. මට නම් ෂුවර් නෑ. මට විශ්වාසයක් නෑ. I'm not sure, ma'am. අම්ම මට ඒ ගැන විශ්වාසයක් නෑ. මට ඒ ගැන නම් ෂුවර් එකක් නෑ. I'm not sure, dad. තාත්ත මට ඒ ගැන විශ්වාසයක් නෑ. I'm not sure. Which one is mine? යම් කිසි දෙයක් තෝරා ගැනීමේදී එතන බාණ්ඩ කිහිපයක් හෝ කිහිපයක් තියෙන වෙලාවක අහනවා. Which one is mine? කොයි එකද මගේ? සෙරප්පු ගොඩක් තියෙනවා. ඒ සෙරප්පු ටිකේ මගේ හොයාගන්න බලුව තමන්ගේ ඒ වලට අහනවා. Which one is mine? කොයි එකද මගේ? Which one is mine? යම් දෙයක් ගන්න කියලා දෙන්න පුළුවන් මේ විදිහට. Take this one. මේක ඔයා ගන්න. Take this one. මේක ගන්න. Take this one. Take this toffee. මේ ටොෆි එක ගන්න. Take this chocolate. Chocolate එක ගන්න. Are you kidding me? ඔයාට විහිළු කරනවද? මේ වලට අහන්න වෙන වෙලාව එනවා ඕන තරම්. Are you kidding me? Are you kidding me? ඔයාට විහිළු කරනවද? Are you kidding me? Don't move. Don't move. කපාරට කියනවා. එල්ලෙන්න එපා. පොඩකට එල්ලෙන්න එපා. ওই විදියටම ඉන්න. මේ විදියටම ඉන්න. Don't move. එල්ලෙන්න එපා. ඒකට කියන්න බලන්න කොහමද? Don't move. Don't move. එල්ලෙන්න එපා. Are you okay? ළමයත් එක්ක ළමයි තුන් දෙනෙක් එක ඇවිදගෙන යන වෙලාවට කපාට ළමේ බිමට වැටෙනවා. වැනුන්ට පස්සේ යකින් අහනවා. Are you okay? Are you okay, my dear? ඔයා හොඳින්ද? ඔයාට කරදරයක් නැද්ද? කියලා අහන්නේ. Are you okay? Short form එකෙන් ගෙටින් අහන්න පුළුවන්. Are you okay? ඔයා හොඳින්ද? Yeah. Yeah, I am fine. Oh, mama hondin ena. Yeah. I am fine. Yeah, I am fine. Oh, mama hondin inna. Yes kiyanaka thama yeah kiyala kiyenawa. Yes kiyanakama yeah. I am fine. Katha karana welada bohodalata yes kiyenawa adui. Yeah kiyala thama kiyanne. How old are you? How old are you? ඔයාගේ වයස කීයද? How old are you කියන්නේ වයස ගැන හද්දි. දැන් ළමයට කියලා දෙන්න How old are you? ඔයාගේ වයස කීයද? මේවන බොහොම සරල. එයාට How old are you? ඔයාගේ වයස කීයද? ඉතින් ඒකත් අපිට කීප ආකාරයකින් කියන්න පුළුවන්. මේ ආකාර දෙකක් තියෙනවා. I meet but අවුරුදු මට 8යි. I meet. ඒ කෙටියෙන්ම කියනවා. තවත් විදිහට I am 8 years old. I'm 8 years old. මට අවුරුදු 8යි. I am 8 years old. මට අවුරුදු 8යි. එහෙම නැත්නම් I'm 8 years old කියන්න පුළුවන්. මට අවුරුදු 8යි. නැත්නම් කෙටියෙන් කියන්න පුළුවන් I'm 8. මට 8යි. එතන තව විදිහකට මේ ප්‍රශ්න ගහන්න පුළුවන් මේ විදිහට ඔයාට සුරතලෙක් ඉන්නවා. Do you have a pet? මෙතන do කිව්වට do කියවෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. You have a pet. You have a pet? ඔයාට සුරතලෙක් ඉන්නවද? You have a pet. ඔයාට සුරතලෙක් ඉන්නවද? You have a friend. ඔයාට යහළුවෙක් ඉන්නවද? ඊට පස්සේ කියනවා මේකට පිළිතුරක් දෙනවා. I have a pet. මට සුරතලෙක් ඉන්නවා. I have a pet. මට සුරතලෙක් ඉන්නවා. I have a best friend. මට හොඳ යහළුවෙක් ඉන්නවා. I have a best friend. මට හොඳ යහළුවෙක් ඉන්නවා. I have a pet. මට සුරතලෙක් ඉන්නවා. මේ විදිහට කියන්න පුළුවන්.
දැන් ඒ පණ නැති දෙයක් තමන් ළඟ තියෙනවද කියලා අහන්න. ඔයාට කෑම පෙට්ටියක් තියෙනවද? Do you have a lunch box? කියන්නේ you have a lunch box. You have a lunch box. ඔයාට කෑම පෙට්ටියක් තියෙනවද? You have a lunch box. You have a necklace. ඔයාට මාලයක් තිබෙනවද? Yes, I have. ඔව් මට තියෙනවා. Yes, I have. Yes, I have. ඔව් මට තියෙනවා. තියෙනවා නම් මේ විදිහට කියන්න පුළුවන්. Yes, I have. Yes, I have. එහෙම නැත්නම් අපිට මේ ආකාරයෙන් උත්තරයක් දෙන්න පුළුවන්. කොහොමද? I have a lunch box. එකක් කෙටියෙන් නෙවෙයි දීර්ඝව අපිට කියන්න පුළුවන් I have a lunch box. මට කෑම පෙට්ටියක් තියෙනවා. I have a toy. මට සිල්ලම් බඩුවක් තිබෙනවා. I have a bicycle. මට බයිසිකලයක් තිබෙනවා. එහෙමත් කියන්න පුළුවන්. දැන් මගේ ළඟ නැහැ. මට මොකුත් නැහැ කියලා කොහොමද කියන්නේ? මට යම්කිසි දෙයක් නැහැ කියලා කියන්නේ. No I don't. මේ කෙටියෙන් කියන්නේ. No I don't. නැහැ මට නැහැ. ඉස්සරවල ඇහුවා වාට කෑම පෙට්ටියක් තියෙනවද? නැහැ මට නැහැ. ඒ වෙලාවට කියන්නේ No I don't. No I don't. නැහැ මට නැහැ. Come to me. Come to me. මා ළඟට එන්න. Come to me my dear. මා ළඟට එන්න. තමන් ළඟට තමන්ගේ ළමයා ගෙන්න ගන්න පුළුවන් ආදරෙන් කතා කරලා Come to me. මා ළඟට එන්න. අපි බලමු ඊළඟ 120 වෙනි සරල වාක්‍ය. I want a bun. මට පනිස් කෙඩියක් ඕන. ළමයිට යම්කිසි දෙයක් ඕන කියලා ඉල්ලන්නේ මෙන්න මේ ආකාරයෙන්. I want a bun. මට පනිස් කෙඩියක් ඕන. I want an ice cream. මට ice cream එකක් ඕන. I want an ice cream. මට ice cream එකක් ඕන. I want a pen. මට පෑනක් ඕන. What happened? කසරට අහනවා. මොකද උනේ? මොකද්ද වෙන්නේ? මොකද්ද උනේ? What happened? එයාට අහන්නේ What happened? මොකද උනේ? මේ කාරෙන් අහන්න පුළුවන්. එකසිය විසි දෙවැනි සරල වාක්‍ය රටාව Go and take a bath. ගිහිල්ලා නාගන්න. Go and take a bath. ගිහිල්ලා නාන්න. Go and take a bath. ගිහිල්ලා නාන්න. මේ විදිහට අපිට ළමයින්ට කියන්න වෙන අවස්ථාවල් එනවා. මේ වෙලාවට මේ වාක්‍ය රටාව ළමයින්ට කියන්න. Go and take a bath. තවත් මෙහෙම කියන වෙන වෙලාවල් තියෙනවනේ යම් කිසි දෙයක් කරමින් ඉන්නවා ඉවරයක් නැහැ ඉවර කරන්න නැතුව එහෙමිට කර කර ඒ වෙලාවට කියනවා finish it quickly ඉක්මනට ඉවර කරන්න my dear finish it quickly ඉක්මනට ඉවර කරන්න finish it quickly write it correctly දෙයක් ලියාගෙන එලියාගෙන යනවා. නමුත් නිකන් ඕනවට පාවර ලියන්න. හරියට ලියන්න කියලා කියනවා නම් කියන්නේ කොහොමද? Write it correctly. ඒක හරියට ලියන්න. Write it correctly. ඒක හරියට ලියන්න. නැත්තම් do it correctly. ඒක හරියට කරන්න. Do it correctly. ඒක හරියට කරන්න. It's so beautiful. It is so beautiful. හරි දැන් පෙන්නලා කියන්න බලන්න එක ගොඩාක් ලස්සනයි. It is so beautiful මලක් දැකට පස්සේ මල දිහා පෙන්නලා ළමයට කියලා දෙන්න පුළුවන්. It is so beautiful. ඒක ගොඩාක් ලස්සනයි කියලා. It is so beautiful. What are you doing? What are you doing? ඔයා මොනවද කරන්නේ? යම් සිදුවයක් කර කර ඉන්නවා. ඉන්න වෙලාවට අහනවා. What are you doing, my dear?
ඔයා මොනවද කරමින් ඉන්නේ? නැත්තම් ඔයා මොනවද කර කර ඉන්නේ? ඔයා මොනවද කරන්නේ? What are you doing? What are you doing? ඔව් නහය බියදා ගන්න. සමහර වෙලාවට අපිට කියන්නේ baby wipe your nose. Wipe your nose baby. ආගෙන හය පොඩ්ඩක් පිහදා ගන්න. Wipe your nose. ආගෙන හය පොඩ්ඩක් පිහදා ගන්න. එහෙම කියන්න පුළුවන්. කසිය 29 වෙනි සරල වාක්‍ය Nice to meet you. තව හමු වීම සතුටක්. දෙන්නෙක් යාළුව දෙන්නෙක් හමු වෙනවා. හමු වුණ වෙලාවට ළමයට කියන්න පුළුවන් Nice to meet you. ඔයාව හමු වීම ගොඩක් සතුටක්. Nice to meet you. Nice to meet you. ඔයාව හමු වීම බොහොම සතුටක් මට. අවසාන සරල වාක්‍ය අපි බලමු. Really? ඇත්තටම යම් දෙයක් කතා කර කර යන අතරේ අහන්න පුළුවන්. Really? ඇත්තටම? Really? ඇත්තටම? මම මේ වීඩියෝයෙන් ඉදිරිපත් කරේ බොහොමම සරල. සරලම කෙටිම කෙටි වාක්‍ය රටාවන් කිහිපයක් විතරයි. මීට වඩා දීර්ඝව සංකීර්ණ වාක්‍යත් වලට තව ඉදිරි වීඩියෝ වලින් යමු. ඉතින් මේ සරල වාක්‍ය රටාවන් ඔයාලගේ දූ දරුවන් එක්ක නිතර ප්‍රැක්ටිස් කරන්න. එතකොට එයාලා ටිකෙන් ටික ඉංග්‍රීසි ඉගෙන ගන්න, ඉංග්‍රීසි කතා කරන්න හුරු වෙනවා. මේ ඔබේම නාලිකාව ට්වින් බෙල්ස්.